මිලන්ට ගරු මනෝෂ නානායකාරාමතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා බොහොමත්ම ස්තුතියි මුලසුනාර උඩ මන්ත්‍රීතුමනි මට කලින් මත් කතා කරපු මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අයවැයේ හොඳ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රසාදයේ පළවීම ගැන එතුමාගේ විමතිය පළ කළා හැමදාම වැරදි දැක දැක ඉන්නේ නැතුව හැමදාම වැරදි විවේචනය කර කර ඉන්නේ නැතුව විවේචනය විතරක් පුරුද්දට තියාගන්නේ නැතුව හරි දෙයට හරි කියන්න වැරදි දෙයට වැරදි කියන්න හරි දේ වෙනුවෙන් හිටගන්න කාට හරි පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ රට වෙනුවෙන් හවුරුත් කරගන්න ඕනේ වැඩේ ඔව් ඔබතුමන්ලටත් තියෙනවා නම් හොඳ යෝජනා හොඳ අදහස් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න විවේචනය කර කර ඉන්නේ නැතුව මේ වෙලාවේ විවේචනයට වඩා එකතු වෙලා වැඩ කරන්න හදවත ඇතුලෙන් කැමැත්ත තිබුණත් සමහර නායකයින්ගේ තියෙන ප්‍රශ්න නිසා තමහර නායකයෝ කෝට් ටයි සූට් මහගෙන ඊළඟ පාර තනතුරු ගන්න බලාගෙන ඉන්න අයගේ තනතුරු වලට බයේ එහෙම නැත්නම් ඒ අය අඳලා තියෙන කැරට්ටල කන්න බලාගෙන ඉන්න නිසා මේ වෙලාවේ තීන්දුව తీරන ගන්න ප්‍රමාද වෙනවා නම් කවුරු හරි ඒ අයට අපි කියන්නේ ආණ්ඩුව විදියට රටක් විදියට පක්ෂ දේශපාලනේ පැත්තකට දාලා මේ වෙලාවේ රට ගොඩනගන්න අපි හැමදෙනාම එකතු වෙන්න ඕනි වෙලාව ඉතිහාසයේ ප්‍රශ්න තිබුණා ඉතිහාසයේ ප්‍රශ්න තිබිච්ච නිසා තමයි ওই කියන ප්‍රශ්න ඇති උනේ අපේ රටේ නිදහස ලබා ගත්තට කවම කවදාකවත් ආර්ථික නිදහස ලබා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙල අපි සකස් කරගත්තේ නැහැ අපි අද ආර්ථික වශයෙන් ලෝක හිරකාරයෙක් බවට පත් වෙලා තියෙන්නේ අද මෙතෙන්ට පත් වෙන්න ඉස්සෙල්ලා යුද්ධ තිබුණා යුද්ධෙන් මේ රට ජයග්‍රහණය කරා අපිට දිනන්න පුළුවන් වුණා සුනාමි ආවා සුනාමියෙන් දිනන්න පුළුවන් වුණා හැබැයි ආර්ථික අර්බුදයෙන් අපිට දිනා ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ මෙන්න මේ ආර්ථික වශයෙන් රට නිදහස් කරගැනීමේ සටන තමයි දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙම දීර්ඝකාලීන සටනක මූලාරම්භයක් විදියට එහෙම නැතුව මෙතුමා කතා කරන සිල්ලර විදියට 61000 බඩු බෙදන්න පවුල් 61000ට බඩු බෙදන්න කාගේ කාගේ කාගේද මේක බඩු මලු තෝරගන්නේ එහෙම මේ බඩු මලු තෝරගන්න බඩු බෙදන සංස්කෘතිය නෙවෙයි මේ බඩු බෙදන සංස්කෘතිය කාගේ ගාවද කියලා තියෙන්නේ අපි දන්නවා සානාධාර බෙදන්න එහෙම නැත්නම් ආවහම යාට මෙයාට ගිහිල්ලා මලු මලු බෙදලා ගිහිල්ලා ඡන්ද ගන්න තියෙන සංස්කෘතිය තියෙන කාගාවද කියලා අපි දන්නවා ඒ බෙදෙන සංස්කෘතිය නෙවෙයි මේක මේ සේෆ්ටි නෙට් එකක් කරන්නේ මේ කරන්නේ එක පැත්තකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට සහනාධාර කප්පාදු කරලා තෙල් වලට දීපු සහනාධාර නැති කරලා නොයෙක් නොයෙක් ක්ෂේත්‍ර වලට දීපු සහනාධාර නැති කරලා සියලු දේ හරිමිලට ලබා දෙන ගමන් අර කඩාගෙන වැටෙන පල්ලෙහම පන්තියේ මිනිස්සු ටික ජීවත් වෙන්න අමාරු මිනිස්සු ටික ආරක්ෂිත දැලක් විදියට එයව ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ලෝක බැංකුව අපිට ඒකට උදව් කරනවා ලෝක World Food Program එක අපිට ඒකට උදව් කරනවා මේ සියල්ල හරහා ඒ වගේම අයවැය හරහා මේ දීමනා ලබා දෙන්නේ අන්නේ ඊටාත්ම අමාරු පන්තියේ බලා ගන්න. ඒ අමාරු පන්තියේ බලා ගන්න ගමන් තීන මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන තීන මිනිස්සුන්ටත් තෙල් එක ගානට ගහන්නේ බැරි මිනිහත් භූමි තෙල් ටික ගහන්න එක ගානට. ඒක තමයි මේ වෙනස. දැන් අද තෙල් සාමාන්‍යයෙන් පාඩු නොලබන මිලට විකුණන්නේ. හැබැයි පුංචි මිනිස්සුන්ට ගන්න අමාරුයි. ඒ නිසා තමයි එයාට ඒ සහනාධාරය ලබා දෙන්නේ. මේ වෙනස තමයි කරන්නේ. මේක දිරව ගන්න අමාරුයි. මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි මේක නූතන ලෝකයට සහ අනාගතයේ මේ රට හදා ගන්න හදන වැඩපිළිවෙලක වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ රටේ දැන් තියෙන අපි හැමදාම ඇඟලුම් තේ පොල් රබර් අපේ නොයෙක් නොයෙක් ක්ෂේත්‍රවලින් විදේශ විනිමය අපි ලබා ගනිද්දි අපේ විදේශ කම්කරුවන්ගේ ප්‍රේෂණ ලබා ගනිද්දි අපි තවම විවිධාංගීකරණයට ලක් වෙලා නැහැ. හැබැයි රටක් විදියට මේ අලුත් අයවැයත් එක්ක අපි පටන් ගන්න මේ රට විවිධාංගීකරණ ආර්ථික විවිධාංගීකරණයක් ආරම්භ කරන ආරම්භයක් හැටියට තමයි අපි මේක දකින්නේ. ලෝකෙ ප්‍රධාන පෙළේ සැපයුම් ජාලාවල ලංකාව නැහැ. අපි ලංකාව බොහොම කුඩා සැපයුම් ජාලා ලෝකෙ සැපයුම් ජාලාව අපි අංශු මාත්‍රක තරම්වත් නැහැ. එතෙන්ට අපි යන්න ඕනි. ඒ වලට තමයි අපි කල්පනා කරන්න ඕනි. දකුණු කොරියාව ආර්ථික වශයෙන් නිදහස ලබා ගත්තේ ඒ වගේ මේ ලොයෙක් ජීවිසුම් වලට අන්තර්ගහණය වෙලා. චීන එක පාරට දියුණුනේ ඒ විදියට. බංග්ලාදේශය වියට්නාමය ගොඩනැගුණේ ඒ විදියට. ඒ විතරක් නෙවෙයි. තිබිච්ච කම්කරු නීති සියල්ල වෙනස් කරලා ඒක ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරය හදලා දීලා එතනට හැදුනේ. අද අපි ඉන්නේ හරියට අපි ලංකාව කියන්නේ ස්නයිපර් වෙඩික්කරුවෙක් හැංගෙන තැනක් වගේ. ඉතාමත්ම හොඳට වටේට ඉලක්ක ගන්න පුළුවන්. අපි ලංකාවේ මේ අපි ඉන්න අපේ මේ භූගෝලීය පිහිටීම
මේ භූගෝලීය දේශපාලනයෙන් අපි මේ වෙලාවේ තැළෙනකොට මේ භූදේශපාලනය නිවැරදි විදියට පාවිච්චි කළොත් ඒක තමයි මේ රටේ ඉස්සරහට යන්න පුළුවන් තැන. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙන්න මේ භූදේශපාලනයේ අපි ඉන්න තැන අපි ඉන්න භූමිය අපි ඉන්න ස්ථානය අපේ පිහිටීම නිවැරදි විදියට පාවිච්චි කරලා මේ ආර්ථිකයේ නගා සිටුවීම ආරම්භ කිරීම තමයි අද අපි සියලු දෙනාම එකතු වෙලා මේ ආරම්භ කරලා තියෙන්නේ. අද අපේ රෝහිත අබේගුණවදන මහත්මයා කතා කරලා කිව්වා අපේ මේ විදේශ ප්‍රේරණ එනකොට සමහරු කියනවා එවන්න එපා කියලා. මොකද මේ ප්‍රශ්නේ? ඇයි ප්‍රශ්නේ? දන්නවා ප්‍රේෂණ ටික හරියට ආවොත් ඩොලර් මිලියන 700ක් 800ක් මාසෙට ආවොත් තෙල් ටික ගේන්න කාංචනට සල්ලි ටික දෙන්න පුළුවා. ආ විදුලිය ගේන්න ගල් අඟුරු ගේන්න මේ හැම එකටම ඕනි කරන මුදල් ටික තියෙනවා. ගෑස් ටික ගේන්න පුළුවන්. කැම ටික ගේන්න පුළුවන්. බෙහෙත් ටික ගේන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ ඉවර වෙනවා. ඇයි මේ ප්‍රශ්නේ? හිඟන්නන්ට ඕනේ හිඟන්නගේ තුවාලේ තියාගෙන ඉන්න. හිඟන්නට ඕනේ හිඟන්නගේ තුවාලේ හැමදාම තියාගෙන ඉන්න. හිඟන්න තුවාලේ හොඳ වෙනවට බයයි. ඒ නිසා තමයි ඩොලර් ටික එවන්න එපා කියන්නේ. කුහක විදියට ඩොලර් ටික එවන්න එපා. අපි ආපුවාම එවන්න. අපි ආවම ඩොලර් බිලියන 2ක් 3ක් ගේන්නම් කියලා කියන්නේ. ඩොලර් මිලියන ඩොලර් 500 500 එකතු කරලා අපි අහනවා. අද මිනිස්සු මැරෙනකොට, අද මිනිස්සු පෝලිං වල මැරෙනකොට, අද මිනිස්සු පෝලිං වල ඉඳලා දුක් විඳිනකොට, බෙහෙත් නැතුව මැරෙනකොට මේ අය සතුටු වෙන්නේ මොන කුහකකමකින්ද කියලා. එතුමා කිව්වා වගේ අද අපි අලුත් නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවනව අත්අඩංගුවට ගැනීමට එහෙදි ඒ වගේම දේශීයව උණ්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙනල්ලා ලංකාවේ තුලෙන් තමන්ගේ බැංකු ගිනීමට ගෙනෑවත් ඒ බැංකු හොයලා බලලා ඒ අයට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරලා අහිංසක විදියට ගෙවල් වල ඉන්න මිනිස්සුන් අමාරුවේ දාලා තමන්ගේ සල්ලි එවනකොට අමාරුවේ දාන්න එපා කියලාත් අපි ඉල්ලීම කරනවා. වැදගත් විදියට හොයන සල්ලි ටික වැදගත් විදියට බැංකුවක් මාර්ගයෙන් එවන්න කියලා. ඒ වගේම මේ එවන අයට අපි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න බලපත්‍රයක් දෙන්න. ඒ වගේම මේ යන අයට ගුවන්තොටුපළේදී විශේෂ පිළිගැනීමක් ලබා දෙන්න. ඒ වගේම අඩුපොලියට නිවාස ණය ලබා දෙන්න. විශ්‍රාම වැටුපක් ආරම්භ කරන්න. මේ සියල්ල අපි දිර්ගයන්වීම මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම අපි එකක් කියන්න ඕනි. මේ රාජ්‍ය සේවයේ තියෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව මේ අයවැයේදී කතා කළා. තව විනාඩි දෙකක් කම්කරු අමාත්‍යවරයා විදියට මේ රාජ්‍ය සේවයේ සහ පෞද්ගලිකංශයේ කම්කරුව පිළිබඳව අපිට යම් වගකීමක් තියෙනවා. ඒ වගේම කාර්යක්ෂමතාවය පිළිබඳවත් අපිට වගකීමක් තියෙනවා. පළදායිතා අමාත්‍යංශය අපි ගාව තියෙන පළදායිතා ලේකම් කාර්යාලය. හැබැයි රටේ පළදායිතාව කොතනද තියෙන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් අද මුණ දීලා තියෙනවා. අද මේ රටට බරක් වෙලා තියෙන රාජ්‍යංශය ගැන කතා කරනකොට පඩි සහිත නිවාඩු 45ක් තියෙනවා රාජ්‍ය සේවකයෙකුට. රජයේ නිවාඩු දින 149ක් තියෙනවා ආසන්න වශයෙන්. ඒ අනුව සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් දවස් 365න් වැඩ කරන්නේ දවස් 191යි. ඒකෙත් 9 ඉඳලා 5ට හරියට වැඩ කරනවා නම් ඉතාමත්ම හොඳයි. දක්ෂ වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයේ ඉතාමත්ම හොඳ නිලධාරීන් ඉන්න ගමන් ඔබතුමන්ලා කියනවා වගේම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ අපි දැනටමත් පළදායිතා ලේකම් කාර්යාලයට නියෝග ලබා දීලා තියෙනවා. ඉතාමත්ම ඉක්මනින් මේ පළදායිතාව පිළිබඳ පරීක්ෂණ කරන්න ඒ අයගේ ටාගට් එක වැඩ කරන්න යන ක්‍රමවේදයක් හොයන්න කියන එක ජනාධිපතිවරයාත් අයවැය හරහායි සම්බන්ධයෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම මේ රටේ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් වැඩ කරන්න ආයතන 41ක් තියෙනවා. ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් වැඩ කරන්න පසුගිය අවුරුදු කීපය ඇතුළත බිලියන 56ක් වියදම් කරලා තියෙනවා රටේ ව්‍යවසායකයෝ හදන්න. බිලියන 56ක් ආයතන 41ක් කරා ව්‍යවසායකයෝ හදන්න වියදම් කරලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? එකම වැඩේට එක එක ආයතන. එකම වැඩේට එක එක ආයතන හැබැයි ප්‍රතිඵල නැහැ. කොච්චර ව්‍යවසායකයෝ බිහි වෙලාද? වැට් ෆයිල් තියෙන රටේ 8000යි. කෝ ව්‍යවසායකයෝ? රටේ තියෙන ආදායම් බදු ගෙවන ෆයිල් තියෙන කීයද? බොහොම ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. කෝ ව්‍යවසායකයෝ? එහෙම වෙන්න බෑ. එහෙනම් මේක අපි වෙනස් කරන්න ඕනි. මේ වෙනස් කිරීමේ ආරම්භය තමයි අපි පටන්ගෙන තියෙන්නේ. දැන් පාඩු ලබන ආයතන තියෙනකොට ඒවා ප්‍රතිව්‍යුහගත කරනකොට කෑ ගහනවා. ඇයි කෑ ගහන්නේ? හැමදාම නිකන් ඉන්න, හැමදාම තාත්තගෙන් පුතාට රස්සාව ගන්න, නිකන් තියෙන බෝනස් ටික ගන්න. හැබැයි මම එකක් මතක් කරනවා. එදා CPC එක මහ බැංකු අධිපතිතුමා කියනවා මම අහගෙන, ලංකා පෙට්‍රෝලියම් එකට ඩොලර් ගේන්න මේ තෙල් ගේන්න සල්ලි නෑ කියලා. ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නෑ කියලා. කාංචන මහත්මයාගෙන් මම විමසීමක් කළා, ඇයි රුපියල් නැත්තේ කියලා. කෝ දැන් විකුණනවනේ, තෙල් විකුණලා එන සල්ලි ටික කෝ කියලා.
මහබැංකු අධිපතිතුමාට අමතක වුණා කියන්නේ ඩොලර් නෑ රුපියලුත් නෑ කියනකොට ඒක නිකන් බලනකොට කාංචන මැතිතුමා රුපියල් ටික හොරකම් කළා වගේ නෑ මේ රුපියල් ටික බැංකු වලින් එන්නේ නෑ CPC එකට ඇයි එන්නේ නැත්තේ 2002 ඉඳලා ගත්තු දීපු සහනාධාරවලට බැංකු වලට ගෙවන්න තියෙනවා ඒවා කපා ගන්නවා බැංකු වලට LCR ඉන්න ගෙවන්න තිබිච්ච සල්ලි වලට ඒවා කපා ගන්නවා ගත්තු ණය වලට ඒවා කපා ගන්නවා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ අද ඊයේ වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි දීර්ඝකාලීනව තියෙන ප්‍රශ්නයක් ඒ විතරක් නෙමෙයි අද අපි මේ වැටිච්ච තත්ත්වයට පහුගිය දවස්වල රට ඇති වෙච්ච තත්ත්වයට මේ රට එකපාරට ඩිෆෝල්ට් කරපු එකත් ප්‍රශ්නයක්ද කියලා පහුගිය දවස්වල කතා වුණා අපි කියන්නේ මෙච්චරයි අර හර්ෂද සිල්වා මතිතුමා තමයි ওই පිළිබඳව ලොකු තතාවක් කරගෙන ගියේ ලොකු කතාවක් කරගෙන ගියා මේ රටේ ණය ගෙවන්න ඕනේ නැහැ කියලා හැබැයි අපි පොඩ්ඩක් හිමින් හිමින් මේ ණය ටික ගෙවාගෙන ගියා නම් අපිට මේ තත්ත්වෙ පත් වෙන්නේ නැහැ අපිට ඕන වෙන්නේ මේ රටේ හැමෝත් එක්කම සහයෝගය වැඩ කරන්න මං කලින් කියපු භූදේශපාලනේ අපි ගොදුරක් බවට පත් වෙන්නේ නැතුව භූදේශපාලනේ ගොදුරක් බවට පත් වෙලා ඒ පීඩනය නිසා අපේ රට ඩිෆෝල්ට් රටක් විදියට පත් වුණාද එහෙම වුණා නම් ඒක ප්‍රශ්නයක් එහෙම වෙන්නේ නැතුව භූදේශපාලනේ අපේ පිහිටීම නිවැරදි විදියට පාවිච්චි කරලා මේ රටේ මිනිස්සුන්ට හොඳ රටක් හදන්න අවශ්‍ය කරන පරිසරය හදන්න අපි හැමෝම එකට එකතු වෙන්න ඕනි ඒකට එක්සත් ජාතික පක්ෂය පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය මේ සියලු පක්ෂවලට අපි ආරාධනා කරන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් නැගිටින්න එහෙම නැතුව පක්ෂ විදියට තමන්ගේ හෙට අනිද්දා හෙට මත්විවරණයෙන් මට දිනන්න පුළුවන් වෙයිද බැරිද කියලා හිතන ඒ පටු මානසිකත්වයෙන් ඒ කොන්දපණ නැති මානසිකත්වයෙන් ඒ ආසයි බයයි මානසිකත්වයෙන් පැත්තකට ගිහිල්ලා කෙලින් බය නැතුව එකට එකතු වෙලා තීන්දුව අරගෙන මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් අපි තීන්දුව ගත්තා වගේ එකට එකතු වෙලා වැඩ කරන්න කියලා තමුන් වහන්සේට ආරාධනා කරමින් මන්දිහන වෙනවා බොහොමත්ම ස්තුතියි